සුභ උදෑසනක් මගේ දයාබර දේවදරුවනි මේ අලංකාර උදෑසනත් ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියන ප්‍රේමෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපේ මත්තියෝ පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මෙයයි උන් වහන්සේ උත්තර දෙමින් මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් නොඉඳු සියලුම පැලෑටි උදුරනු ලැබෙන්නෝය අද උදෑසන අපි දෙවියන් වහන්සේගේ මේ වචන මෙනෙහි කරනකොට අපි වැදගත් කාරණාවන් දෙකක් ඉගෙන ගන්නවා පළවෙනි එක තමයි හැම ගසක්ම දෙවියන් වහන්සේ ඉඳුවේ නෑ ඒ කියන්නේ සතුරත් බීජ වපුරලා තිබෙනවා දෙවියන් වහන්සේ බීජ වපුරලා තිබෙනවා අපි ජීවත් වෙන මේ ලෝකේ කෙතක් ඒකිතේ යහපත් බීජත් අයහපත් බීජත් කාලයකට වර්ධනය වෙනවා යේසුස් වහන්සේම ප්‍රකාශ කරා මතේ 7 වෙනි පරිච්ඡේදයේ මට ස්වාමීන් ස්වාමීන් කියන හැමෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ සමහරක් අය රඟපාමින් දෙවියන් වහන්සේට අයිති වගේ ලෝකයට පෙන්눔 කරනවා දේවදරුවනේ එවැනි අය සුළු කාලයකට වර්ධනය වෙන්න දෙවියන් වහන්සේම ඉඩ හැරලා තිබෙනවා දෙවනුව අපි ඉගෙන ගන්න දේ මෙයයි ගසක පළ තුලින් තමයි ඒ ගසේ මුල අපිට දැනගන්න පුළුවන් කටුපඳුරෙන් කවදාක්වත් මිදි උපදවන්නේ නැහැ එනම් අපි අයහපත සහ යහපත් බීජ අතරේ වෙනස හරියටම හඳුනගන්නේ කොහොමද යහපත් බීජේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා යහපත් බීජේ දෙවියන් වහන්සේව ප්‍රිය කරන ජීවිතයක් ගත කරන්න බොහෝ උත්සාහ දරනවා ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ වෙනුවෙන් දුක් විඳිටත් ලෑස්ති ඒ මානසික ක්‍රියාවලට ඉඩ නොදී තමාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කැප කරලා තමන්ගේ ආශාවන් අයිතිවාසිකම් ඒ වගේම කැමැත්ත ඉටු කිරීමෙන් වලකිනවා අයහපත් බීජ දැනගැන්මෙන් අහංකාර වෙනවා නමුත් ඒ ඉගෙනගත්ත කිසිම දෙයක් ප්‍රායෝගිකව ජීවිතයට අදාළ කරගන්නේ නැහැ දයාබර දේව දරුවනේ යේසුස් වහන්සේ ඉක්මනටම එනවා මේ කෙතේ යහපත් ධාන්‍ය එකතු කරන්ටත් ව්‍යාජ පැල පුච්චා දමන්ටත් අපි දවස්පත ජීවත් වෙන ආකාරය විමසන්න අවශ්‍යයි අපේ සිත් සිතුවිලිද දෙවියන් වහන්සේගේ වචනෙට අනුකූලද කියා අපි හැම මොහොතකදීම සෝදිසි කරන්න අවශ්‍යයි අපේ ක්‍රියාවලිය දවස්පත දේව වචනේ පදනම් කොට වෙනස් වෙන්න අවශ්‍යයි. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, ඔබගේ රාජ්‍යයට මාව ඇතුල් කරපු නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි. අන්තිම දක්වා විශ්වාසවන්තව සිටින්න මට කරුණාව දෙන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. ශලෝම් මරණාතා.